මෞරි භාෂාවෙන් තමකි පයිග හිර කියල හැඳින්වෙන ඕක්ලන්ඩ් යුද අනුස්මරණ කෞතුකාගාරය නවසීලන්තය තියෙන ඉතා වැදගත් කෞතුකාගාරය. ඕක්ලන්ඩ් වල මධ්‍යම ව්‍යාපාරික නගරය අසල නිදාසිටින ගිනිකන්දක් මත තමයි මේ කෞතුකාගාරය පිහිටල තියෙන්නේ. 1852 ගුඩා නිවසක ආරම්භ කළ මේ කෞතුකාගාරයේ වර්තමාන ගොඩනැගිලි ඉදිකලේ 1920 ගණන් වල 1950 ගණන් වලදී. නවසීලන්තයේ ඉතිහාසයේ කේන්ද්‍ර කොට ස්ථාපිත කර ඇති මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ වලින් භූ විද්‍යාව, ඛනිජ විද්‍යාව, කීට විද්‍යාව, පක්ෂි විද්‍යාව මෙන්ම නවසීලන්තයේ යුද ඉතිහාසයත් පළමු පදිංචිකරුවන් වූ මෞරි ජනයාගේ ඉතිහාසය විදහා දැක්වෙනවා. දුක් සහිත මතකයන් නැති කන්ද යන තේරුම ඇති මෞරි භාෂාවෙන් හුකේ කවා ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ මේ කෞතුකාගාරය ඉදිකරලා තියෙනවා. එය පසුගිය වසර 250,000 ඇතුළත පිපුරාගිය ගිනිකඳු 48 එකක්. එයින් ආසන්නතම පිපිරීම වසර 600කට පෙරයි. ලෝක යුද්ධ ආදීදී මියගිය නවසීලන්ත ජාතිකයන් අනුස්මරණය පිණිස ගොඩනැගිල්ල ඉදිරිපිට විශේෂ මළුවක්ද එහි ඕක්ලන්ඩ් ස්මාරක ස්තම්භයද ඉදිකර තිබෙනවා. 1930 පටන් ඇන්සැක් දිනයේදී යුද්ධවලින් මියගිය අය සිහිකිරීම මෙහිදී සිදු කෙරෙනවා. 1915 අප්‍රේල් 25 වන දින පළමු යෝක යුද්ධයේදී තුර්කියේ ගලිපුලි නගරයේදී ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත හමුදා භටයන්ට විශාල ජීවිතහානි සිදු වුණා. රටවල් දෙකම ඔවුන් අනුස්මරණය කිරීමට මුලින්ම යොදාගත් දිනය තමයි ඇන්සැක් දිනය කියන්නේ. දකුණු ආලින්දේ ටුයිටු යාපන ශාලාව වසල ඇති ටිරානසෝරස් රෙක්ස් සත්වයන්ගේ මේ ඇටසැකිලි දෙක 2018 ඇමරිකාවේ වයෝමින් ප්‍රදේශයේ වසර මිලියන 67ක් පමණ පැරණි පාෂාණ තට්ටුවකින් සොයාගන්නා පළමු ඇටසැකිල්ලේ නම පීටර්. දෙවැන්න වන බාබරා සොයාගැනුනේ පීටර්ගේ සිට කිලෝමීටර් 480ක් පමණ දුරේ. ඔවුන් දෙදෙනාම ආසන්න වශයෙන් එකම වයසේ බවට සැලකෙනවා. ගේ විශේෂත්වය ලෝ සොයාගෙන ඇති ටීරෙක්ස් සත්වයන්ගේ ගැහැණු සතුන්ගේ ඇටසැකිලි ඉතාම අතලොස්සෙන් එකක් වීමයි. පීට වසර මිලියන 65.5කට පෙර පෘථිවියට කඩාවැටුණු විශාල උල්කාපාතයන් නිසා ටීරෙක්ස් ඇතුළු බොහෝ සත්වයන් හා ශාක පෘථිවියෙන් සතකටම නැති වී ගිය. කුරුල්ලන් හා කිඹුලන් ඉන් බේරුණු බය විශ්වාස කරන්නේ. කෞතුකාගාරයේ මැද්දේ ටේ මේරෙයි ආකියා නම් මෞර්ය අංකණයේ ප්‍රදර්ශන භාණ්ඩ රැසක් සමග දැක ගන්න පුළුවන්. මෞරිබසින් පාටක නම් වූ මේ ගබඩාගේ 1870 පමණ ඉතිකර බේ ඔෆ් ප්ලෙන්ටි ප්‍රදේශයේ බොහෝ කාලයක් තිබී ඇත. මෙය ගෝත්‍රයේ තරාතිර මහා බලය විදහා දක්වයි. දොරටියලින් ඇති විශාල රූපය මාකෙටුවට සේන්දු අරාව රොඩුවේ කපිතාන් ටමාටේ කපුවාගේ බවයි සැලකෙන්නේ. මේ රැස්වීම් ශාලාව නැගෙනහිර බේ ඔෆ් ප්ලෙන්ටි ප්‍රදේශයේ නාටියාවා ගෝත්‍රිකයන් විසින් ජේම්ස් ප්‍රදේශයේ නාටි මාරු ගෝත්‍රිකයන්ට දුන් මංගල තැන්කක්. මෙයට ඇතුළු වී එහෙදී අලංකාර කැටයම් බැලීමට පුළුවන් වුවත් ඇතුළත ඡායාරූප ගැනීම තහනම්.
දැවන්ත ටොටාරාරුක්ෂයකින් නෙනල්ලද මේ අවසාන යුතෝරුව ටේටෝකයා ටාපරී ලසහින්න. යුරෝපීයන් මේ පැමිණීමට පෙර ආදි මෞර්ජනයාගේ ජීවන රටාව මේ ප්‍රදර්ශනය කර ඇති එදිනදා පරිපෝෂණය කරන භාණ්ඩ මෙන්ම මාළු බෑමට හා දඩයම් කිරීමට යොදාගන්නා උපකරණද මගින් හොඳ හැටි පිළිබිඹු වෙනවා. මෞරි සංස්කෘතික සංදර්ශනද ඔබට මෙහිදී විශේෂ ටිකට් පතක් ලබාගෙන නරඹන්න පුළුවන්. Ladies and gentlemen, boys and girls, welcome to Tāmaki Paikahira. This is an announcement for those of you who'll be joining us this afternoon to our Māori cultural experience. කෞතුකාගාරයේ ශාන්තිකර එකතුව මෞරි මෙන්ම අනෙකුත් ශාන්තිකර සාගරය ආශ්‍රිතව බටහිර පැපුවා සිට ඊසාන දෙසට හවායි දක්වාත් ගිනිකොන දෙසට ඊස්ට දූපත් දක්වාත් විහිදුණු පොලිනීසියානු, මෙලනීසියානු හා මයික්‍රොනීසියානු ජනාවාසවල කලා හා සංස්කෘතික භාණ්ඩ විදහා දක්වනවා.
ස්වභාවික විද්‍යා අංශයේ ගොඩබිම් පෘෂ්ඨවංශීන් එකතුවේ කුරුල්ලන් 12,500ක්ද උබේ ජීවීන් 2,500ක්ද ශීරපායින් 1,000ක් පමණ සිටිනවා. නවසීලන්තයේ පැරණිම කුරුල්ලන් වන කිවි හා මොආද මේ අතර වනවා. නවසීලන්තයේ ජාතික පක්ෂියා වන කිවි නිශාචර කුරුල්ලෙක්. බිම වාසස්ථානය කරගෙන සිටින කිවිට මුගටියන් බල්ලන් ආදීන්ගෙන් බොහෝ කරදර සිදුවෙන. පියාසර කර නොහැකි බවට ලෝකප් ප්‍රසිද්ධ කිවි මැඩගස්කර් වන සිටි එලිෆන්ට් බර්ඩ් හෙවත් අලිකුරුල්ලන්ට නෑකම් කියන බවත් ඔවුන්ගේ මුතුන් මිත්තන් එහි සිට නවසීලන්තයට පියාසර කර පැමිණ ඇති බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. නවසීලන්තයේ කලක් වාසය කළ මොවා කුරුළු ප්‍රභේද නමෙන් විශාලම ප්‍රභේදය මෙයයි. මීටර් 3ක් පමණ උස ඔවුන් ලොව සිටි උසම කුරුළු විශේෂයයි. ගැහැණු සතුන් මෙසේ විශාලව සැදෙන අතර පිරිමි සතුන් ඊට වඩා කුඩායි. අවුරුදු 500කට පමණ පෙර මොවා සම්පූර්ණයෙන්ම මෙලවින් වඳ වී ගියේ නවසීලන්තයට පැමිණි මෞරි ජනයා ඔවුන් දඩයම් කර ආහාරයට ගත් නිසායි. මේ ප්‍රදර්ශිත 1913 දී එමුණැමති කුරුල්ලන්ගේ පිහාට යොදාගෙන කළ එකක්. භූවිද්‍යා අංශයේ වයිහි, තේම්ස් හා කොරමැන්ඩල් ප්‍රදේශවලින් හමු වූ රත්තරන් මෙන්ම නවසීලන්තයට විශේෂිත වූ ද්‍රව්‍ය 12,000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ගිනිකඳු ගැනත් නවසීලන්තයේ දියුණුවට ගිනිකඳු වලින් ලැබුණු සහයත් විධාන දක්වනවා. නවසීලන්තයත් ගිනිකඳු අතර සම්බන්ධය ගැන විශේෂ වීඩියෝවක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මක නොහැරි සිටීමට අප සබ්ස්ක්‍රයිබ් කරන්න තියාගන්න. උද්භිද විද්‍යා හා ජීව විද්‍යා අංශවල නවසීලන්තයට ආවේණික හා හඳුන්වා දුන් සත්ව විශේෂ ප්‍රදර්ශිත ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් තිබෙන අතර කෘමීන් මෙන්ම ගොඩබිම හා මිරිදිය ආශ්‍රිත අපෘෂ්ඨවංශීන්ද ඊට ඇතුළත් වෙනවා. නවසීලන්තයේ යුද ඉතිහාසය ප්‍රදර්ශනය කරන කොටසේ මේ මාක්ස් 16 ස්පිට්ෆයර් ගුවන් යානය දකින්න පුළුවන්. 1944 අප්‍රේල් 19 දින ඇනවුම් කළ මේ නිපදවන ලද්දේ එංගලන්තයේ කාසල් බ්‍රොම්වික් වලයි. රාජකීය සහායක ගුවන් හමුදාවේ 501 බලගණයට මේ අනුයුක්ත කෙරුණා. දෙවන ලෝක යුද්ධයේදී රාජකීය ගුවන් හමුදාවේ බොහෝ නවසීලන්ත ජාතිකයන් සේවය කළා. රෝල්ස් රොයිස් සමාගමේ මර්ලින් F ගුවන් යාන එන්ජිම වැඩ කරන අයර ඔබට දලා ගන්න පුළුවන්. පළමු ලෝක යුද්ධයේදී හා දෙවන ලෝක යුද්ධයේදී දීපෙ දෝ සැබළුන් සිහිකිරීමට යුදානුස්මරණ ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. ඕක්ලන් ප්‍රදේශයෙන් පළමු ලෝක යුද්ධයට එක්වී මියගිය 1292 නම් පළමු අනුස්මරණ ශාලාවේ සඳහන් වෙනවා. මේ ශාලාව තුළ ඡායාරූප ගැනීමට අවසර නැහැ. ඕක්ලන් යුද අනුස්මරණ කෞතුකාගාරයේ මුලින්ම ඉදිකළේ පළමු ලෝක යුද්ධයේදී දීප දුවය සිහිකිරීමටයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු එහිදී දීප දුවය සිහිකිරීමට මේ දෙවන ශාලාව එකතු කළා. මෙහි මියගිය සෙබල සෙබලියන් 11,671 නම් සඳහන් වෙනවා.
සතියේ දිනවල උදේ 10 සිට හවස 5 දක්වාත් සතියන්තයේ පාසල් නිවාඩු දින හා පොදු නිවාඩු දිනවල උදේ 9 සිට හවස 5 දක්වාත් මේ විවෘතයි. සෑම අඟහරුවාදා දිනයකම රාත්‍රී 8:00 වෙනතුරු කෞතුකාගාරයේ මෙන්ම ආපන ශාලා හා වෙළඳසැලට විවෘතයි. ඕක්ලන්ඩ් පදිංචිකරුවන්ට මෙයට ඇතුළු වීම නොමිලේ වන අතර නව සීලන්තයේ අනිත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආධාර මුදලක් දී ඇතුළු විය හැකි. ජාත්‍යන්තර සංචාරකයන්ට මෙයට ඇතුළු වීමට නව සීලන්ත ඩොලර් 32ක මුදලක් අය කරනවා. කෞතුකාගාරයේ වෙබ් අඩවියට ගොඩවීමෙන් ඔබට ඉදිරියට තිබෙන විශේෂ සංදර්ශන චාරිකා ආදිය ගැන දැනගන්න පුළුවන්.